බොරුවෙන් ජීවත් වෙනවා කියන එක හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ටික කාලයක් කරන්න පුළුවන්. හැබැයි ඒ ටික කාලෙදි ආ දිනුවා කියලා හිතනවා නම් ඒකත් වැරදි. ටී-ෂර්ට්ත් වෙලා තියෙන්නේ මේ වෙනකොට ඒ වගේ දෙයක්. එයා ලංකාවට ආපු දවසේ ඉඳලම ජීවත් වුණේ බොරුවෙන්. කොමුණත් එයාගේ බොරුව එයාගේ වංචාව දැන් රමණිට තේරිලා තියෙන්නේ. ඒ නිසා තමයි රමණි ටී-ෂව ආයෙමත් කැනඩා යවන්න හිතුවේ. හැබැයි ටී-ෂ තමන්ගේ සටන තාම අතහැරලා නැහැ. එයා ප්‍රමෝද්ගෙන් උපදෙස් අරගෙන මේ වෙලාවෙත් හදන්නේ කොහොම හරි තවදුරටත් අභිලාෂ්ලා ගෙදරට වෙලා ඉන්න. ඒ නිසා තමයි රට යන්න කියලා ලෑස්ති වෙලා එළියට බහින්න හදද්දි එයා වැටුනේ. ඒකත් ටී-ෂගේ ප්ලෑන් එකේ එක කොටසක්. රමණිගෙත් අභිලාෂ්ගෙත් අනුකම්පාව දිනා ගන්න තමයි ටී-ෂට ඕන වුනේ. කොමුණත් අභිලාෂ් ලිහින්ට කිව්වේ තමන් ගැන විශ්වාසයෙන් ඉන්න කියලා. ලසන්ත මොන අභියෝගය කරත් එයා ලිහිණිව ලංකර ගන්න එක නතර කරන්න බෑ කියලා අභිලාෂ් ලිහිණිට කිව්වා. මේ අතරේ ගුණේ තාමත් හොස්පිටල් එකකින් එන්නේ නැතුව ඉන්න එක ගැන නයනත් ලිහිණි හිටියේ ගොඩක් තරහින්. අම්මපා මට නම් තරහයි බෑ ලොක්කි. හොස්පිටාලේ මිනිස්සු අපිට හිනා වෙනවා. මේ මිනිහා කරන මේ විකාර වැඩ හින්දා. ඇයි අම්මේ බාප්පා මෙච්චර අකී කරු? අපි කොයිතරම් කිව්වද ගෙදර ඉන්න කියලා. බාපට ඉතින් අපි හැමෝටම වඩා ලොකු ලසන්ත අයියානේ. මට නම් යන්න හිතෙන්නේ ওই මිනිහාව බලන්න. ගියාම කරන්නේ තෙලව ගන්න එකනේ. එහෙම කරන්න එපා අම්මේ. මං දන්නවා අම්මගේ හිතේ තියෙන දුකට කිව්වට එහෙම කරන්නේ නෑ කියලා. බාප්පා කරන හැම දෙයකටම අපි දෙන්න කලේ ඉවසපු එකනේ. අනික අපිට දැන් ඒක පුරුදුයි. පොඩ්ඩ කිව්වේ ආද රැවෙනකල් වැඩ තියනවා කියලානේ. පුදුමයි කලින් යන්නේ. පණ්ඩිතයා වගේ ඉන්නවා කිව්වට හත වෙනකොට නිදිමත හැදෙනවනේ. ඒකයි. උඹ වැඩ කරන ගැන්ලම් එක්ක එනවා කියපින්ද මම බලාගෙන හිටියේ නෑ පොඩ්ඩි. හිටපන් පොඩ්ඩක්. ආහ්. ගුණේ? මොකද උඹලා පුදුම වෙලා වගේ බලන් ඉන්නේ? ගණින් මේ වටුර එක බොන්න. ඊන කන්දන ආදරේ හොස්පිටල් එකෙන් එන්න බෑ කියලා කිය කී හිටපු ගුණේ නොහිතපු වෙලාවක තමයි ගෙදරට ආවේ. ඒකත් එක්ක නයනටයි ලිහිණිටයි පුදුමයි මේ වෙලාවේ ගුණේ ගෙදර ආපු එක ගැන. මේ අතරේ ටී-ෂගේ අසනීපයට ප්‍රතිකාර කරන්න ඩොක්ටර්ට එන්න කියලා තිබුණේ. ඩොක්ටර් ආවට පස්සෙත් ටී-ෂා මෙච්චර වෙලා කරගෙන ආපු රංගපෑම ඩොක්ටර් ඉස්සරහත් හොඳටම කරා. ඔයාට ඇඟට කන නැති ගතියක් දැනෙනවද? ඔව් ඩොක්ටර්. නැගිටිද්දි මාව ෆේන්ට් වෙන්නේ නෝ වගේ දැනෙනවා. දැන ලොකු හෙඩෙක් එකක් තියෙනවා. ඔළුවට කවුරු හරි පුංචි පුංචි කටු වලින් අනිනවා වගේ දැනෙනවා ඩොක්ටර්. හරි. ඔයා ටිකක් රෙස්ට් කරන්න. දැනට මේ ටැබ්ලට් දෙක ගන්න. What is this ඩොක්ටර්? Painkillers. Mr. Abhilash, ඔයා තාම මැරි කරලා නෑ නේද? නෑ ඩොක්ටර්. ඇයි මේ ලොකු දෙයක් නෙවෙයි. එයා මොනවා හරි දෙයක් ගැන ගොඩක් සීරියස් හිතලා වෙන්න පුළුවන්. වෙන ලෙඩක් නෑ. රෙස්ට් කරාම හරියයි. ඕකේ. මං එන්නම්කෝ. Thanks ඩොක්ටර්. චුටි පුතා. අම්මා. මං කිව්වනේ එයා බොරුවක් කරන්න කියලා. ඔයාගේ ඩියුටි එක ඉවරයි. ඔයා අයින් වෙන්න. ඊන කන්දන ආදරේ මේ වෙලාවෙත් ටී-ෂා කරේ රඟපෑමක් කියන එක රමණිට තේරිලා තිබුණා. හැබැයි ඇත්තටම කරදරයක් වෙලා කියලා හිතලා තමයි අභිලාෂ්ණුයි රමණි ටී-ෂාට උදව් කරන්න හැදුවේ. මෙතර රිමාන්ඩ් එකේ ඉන්න ලසන්තට එල්ල වෙලා තියෙන චෝදනා එච්චර බරපතල ඒවා නෙමෙයි මේ සැරේ. ඒ නිසා අද ලසන්තට ඇප ලැබෙයි කියලා තමයි හැමෝම බලාපොරොත්තුෙන් හිටියේ. ඇප ලැබෙයි කියලා බලාපොරොත්තුෙන් තමයි එයාගේ සුපුරුදු ගෝලයා අදත් ලසන්ත බලන්න ඇවිල්ලා හිටියේ. මෙයාට කත්ත දින්න දැන් ගුණයක් නැති නිසා
ඒක මට සෙට්ච් එක වාසියක් කියල හිතුනටමකු දවස ගාන එන එක මාර වාතයක් සිද්ධියක් නෑ. අදදා රයියන්න පුළුවන් වෙයින තාම නෑනමීමිනිිය මල්ලේ අවුලක් නෑල සන්තයි ය යන්න අම්බුණ ඒකනේ මං කිව්වේ එල්ලියට නෙවෙයි බං තව දාහතරක් ඇතුළට ඒමගොල සන්තයි වෙලා බම්මගේ රහද්ද පරණ කේස් වගේකුත් මේකටම සෙට් වෙලා ගිහංකු. අප්පා දැම්මකෝ කරන්නේ කතා කරලා වැඩක් නෑ බං. මේකෙන් වෙන්නේ හරකෙක්ක තියෙන තරහ තව තව වැඩි වෙන එක විතරයි බං. පරණම් වෙනද වගේ කියකි ඉන්න කොල්ලොම උඹදැන් බලය ගල්ලා වැඩටික තිතට බලාගනය හරිද ලෙල්ල මේ වැඩ වගේම ලීනිග වැඩ ගානට තිත්තට බලපා. හරි ලසන්තයි හැම දේම්මම් බලාගන්න ලසන්තය කිසි දේකට බය වෙන්න එපා. මොනා වුනත් අපි ලසන්තයට බොක්කෙන්වා. ලසන්තට සිද්ධ වුණේ කවුරුත් බලාපොරොත්තුවෙච්ච නැති දෙයක්. එයා ඇප ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටියට එයාගේ පරණ වැරදිත් එක්ක තව දවස් 14කට ලසන්තට ආයෙමත් හිරේට යන සිද්ධ වුණා. හැබැයි මේ කිසිම දෙයක් තාම නයනවත් ලිහිණිවත් දන්නේ නැහැ. නයන හන්දියට යන ගමන් හිටියේ. මේ අර ලසන්තයගේ ගෝලයා චාමර නේද? අඳුරන්නේ නැව කියන්නේ? ඒ චාමර! ලසන්ත එළියට ආවද? ලසන්ත එළියට ආවද? එහෙම ඇහුවම හරිද නැන්නේ? මේක ගිය උඩ. මානුෂිකමඩ බං ඇහුවේ. හරියට නිකන් බොරු වැරද්දකට පොලිස් කූඩේ දැම්මා වගේ නුඹේ කතාව. මොනව වුණත් ලසන්තයගෙන් තමයි මේ ගමේ උන් බාගෙට බාගයක් කාලා ඉඳලා ජීවත් වුනේ. ඒකෙන් ඔහෙලා අංක 1. ලිහිණිම ලසන්තයට මේ ටික කරපු එකනේ වැඩේ. දන්න කාලේ ඉඳලා මිනිහ කරේ හොඳ වැඩ නෙවෙයිනේ. හා ඒක මුළු වැල්ලම දන්නවනේ. මේ උපාසකම්ම වෙන්න හදන්න එපා ලසන්තගෙම බඩකට පුරවගෙන. යාමර උඹ කටවපන් නෑනො. උඹ යමන් ගෙදර ලුල නැතුණා මෙතන කබ්බුනේ ආශිය වෙන්නේ. අය යමන් බ ගුණේ නයනවත් එක්කරගෙන ගෙතර කියා. ගුණේ කිව්වේ ආයෙමත් අපිට මාළු කන්න ලැබෙන්නේ නැහැ කියලා. එහෙම කියන්න හේතුවක් තිබුණා. ලසන්ත මේ වෙනකොට කියලා තිබුණා ආයෙමත් ගුණේට මාළු රස්සාව දෙන්න එපා කියලා. ඒ නිසා තමයි ගුණේ මේ වෙලාවේ අවුලෙන් වගේ ගෙතර කියේ. හැබැයි මේ කිසිම දෙයක් තාම ලිහිණි දැනගෙන හිටියේ නැහැ. ලිහිණි පාළුවටත් එක්ක අභිලාෂ්ට කෝල් එකක් ගන්න කියලා හැදුවේ. හැබැයි මේ වෙලාවේ අභිලාෂ් හිටියේ අසනීප වෙච්ච ටීෂා ළඟ. කතා කරන්නේ නැත්තේයි මං ඊයේ රෑත් කතා කළා. හිතට බයයි. මොකක් හරි කරදරයක්ද දන්නේ. රටනෝ නෙමේ හුරතල් කර කර ඉන්න විදියක් නෑ. කිව්ව මහලා බොන්ට බොන්ට. තව අසනීප වුණොත් එම අපිටමයි වාදේ. ඔයාල මං ගැන වොරි වෙන්න ඕන නෑ පැටි. මං ඉක්මනටම යනවා. Yes, I will go. පැටි? මොකද මේ? ඈ? කොහොමද ලෙඩෙක්ට සලකන්නේ? ඈ? යනවා. මම මේ ටික දෙන්න. ලෙඩෙක් නෙමෙයි. මේක ලෝක ලෙඩ.
මොකද පැටිය කිව්වේ? නෑ 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 පුංචි මාත්‍යා මම මේ කිව්වේ මං කිව්වේ ආ මං කිව්වනේ මේ මං යනවා කියලා. ඒක මං කිව්වා. ආ බලයන් බලයන්. ලිහිණි. මට ෆෝන් එක අරගෙන යන්න බැරි වෙලානේ. හෙලෝ. අනේ සෝරි මම ෆෝන් එක ළඟ නෙමෙයි හිටියේ. කමක් නෑ සර්. සර් හොඳින් නේද? මම බයෙන් හිටියේ කරදරයක්ද කියලා. නෑ රත්තරන්. මේ මං මේ ඊයේ දවසම ටිකක් බිසි. ඉතින් කියන්න. පාළුද? නෑ කියලා බොරු කියන්න බෑ සර්. ඒත් සර්ගේ ආදරේ පුංචි පුංචි සමරු මගේ පාළුව මග අරිනවා. පිස්සි. අනේ අබි එන්නකෝ. අබි අබි මට අමාරුයි. ලිහිණි මං ඔයාට විනාඩියෙන් ගන්නම්. ආ ලිහිණි කෝල් එකේ ඉඳිද්දි ටීෂා අභිලාෂ්ට කතා කරපු එකත් එක්ක ලිහිණිට ඒක ඇහුණා. ලිහිණිට ඒකත් එක්ක ගොඩක් ලොකු දුකක් දැනුනේ. එයාගේ එකම ඉල්ලීම උනේ එයාට නැතත් අභිලාෂ්ට ටීෂාට ලං වෙන්න එපා කියලා. හැබැයි එයාගේ ඒ එකම ඉල්ලීම කඩ වෙනවා වගේ හැඟීමක් තමයි ලිහිණිට දැනුනේ. සර් මට අඬන්න ඕනේ. ඒත් දුක වැඩිකමට කඳුළු වෙන්නෙත් නැහැ. මං හිතාගෙන හිටියේ තේෂා මේ වෙනකොට ගෙදරින් ගිහින් කියලා. තේෂා හින්දා සර්ගේ ජීවිතේ විනාශ වෙන්න තිබුණ ඉඩ සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහින් කියලා මං හුඟක් සතුටින් හිටියේ සර්. මට නැති වුණත් හොඳ ගර්ල් කෙනෙක්ට සර්ව ලැබෙයි කියලා මං හිතාදාගෙනයි හිටියේ. එනවා අම්මේ. අම්මා ගියපයිම්? ඒ ගෑණි ගියපයිම් මාව වගේම ඒ ගෑණිට උඹට වගේ දිව දෙකක් නෑ ලොක්කී. උඹ තමයි ඔක්කොම කරේ. මං නෙවෙයි දෙන්කාපන්. ඉතින් පස් අම්මේ ලසන්ත බාපව රස්සාවෙන් එළියට දාලා. අනේ බාප්පගේ කේන්ති සාධාරණයි ලොකී. අම්මේ ඒත් අම්මේ ප්‍රශ්න ඇති කළේ මම. ඒ වුණාට ලොකී ඔයා කරන්න හැදුවේ හොඳ දෙයක්. ඒත් මං ඉක්මනට මේ වැරද්ද නිවැරදි කරනවා ලොකී. සිද්ධ වෙච්ච හැම දෙයක්ම එක්ක දැන් හැම වැරද්දක්ම පැටවිලා තියෙන්නේ ලිහිණිගේ පැත්තට. හැබැයි ලිහිණිගේ අරමුණ උනේ හොඳ දෙයක්. ඒ නිසා තමයි ලිහිණිට වැඩියත්ම දුක. කොමාරි ලිහිණි මේ හැම දුකක්ම ඉවසගෙන තීරණයක් ගත්තා. ලිහිණි ගන්න හදන තීරණය මොකද්ද? මෙතරේ ටීෂාගෙන් රයන්ට කිසිම ප්‍රතිචාරයක් නැති නිසා රයන් දිගින් දිගටම ටීෂාට කෝල් කරා. සරණෝන කාලා ඉවරද? අරන් යන්න. දැන් ඇති පැටි. මා කාකාරි හොර වැඩක් තියෙනවා. මොකද මාව මෙතනින් එලවන්න හදන්නේ? පැටි ප්ලීස් එළියට යන්නකෝ. ප්ලීස් පැටි මට ටිකක් තනියම ඉන්න ඕන. රයන් කන්ටිනියුස්ලි රින් කරනවා. සෝරි රයන් මට ඔයාව නවත්තන්නම වෙනවා. හෙලෝ රයන්. ටීෂා ඇයි කෝල් සාන්ස නොකර හිටියේ?
මොකදට වෙලා තියෙන්නේ? What's wrong with you, Tisha? Brian, I'm fully confused. Makeup අපි දෙන්නට බෙදා ගන්න වෙන ප්‍රශ්නයක් Ryan. What? මොකද? Ryan, ඔයාට මේකට මූණ දෙන්න පුළුවන්ද? මං කොහොම හරි මේකට මූණ දෙනවා. විකාර නැතුව මොකද්ද කියලා කියන Tisha. Ryan, මම pregnant Ryan. What? ඔයාට මාව බාර ගන්න පුළුවන්ද? මං දන්නවා ඔයා වගකීම් ගන්න කැමති කෙනෙක් නෙවෙයි කියලා. ඔයාගේ උත්තරේ බෑ කියන එක බව මම දන්නවා Ryan. Please Ryan, මට මෙහෙ ඉන්න දෙන්න. ටීෂට මේ වෙලාවේ ඕන වෙලා තියෙන්නේ රයන්ගෙන් කොහමහරි ගැලවෙන එක. ඒකට යොදන්න පුළුවන් හොඳම උපක්‍රමය තමයි ටීෂා යෙදුවේ. හැබැයි රයන් ඒ බොරුවට රැවටුණා. මේ අතරේ ගුණේගේ ජොබ් එකත් නැති වෙච්ච එකෙන් පස්සේ ගෙදර ඇති වෙලා තියෙන ප්‍රශ්න වලට විසඳුමක් ලිහිණි ළඟ තියෙනවා කියලා එයා කිව්වා. ඇත්තටම ලිහිණිගේ විසඳුම මොකක්ද? අම්මේ මට සමා වෙන්න අම්මේ. ලොකි කෙරේට හුවෙච්ච පුවක් ගෙඩිය වගේ හැම පැත්තකින්ම තැලෙන්නේ උඹ. ඉතින් උඹ මොකටද මගෙන් සමාවිල්ලන්නේ? ඒ වුණාට බාප්පා බීලා අසහියෙන් ඉන්නකොට පොඩ්ඩි ගෙදර නැවිත් ඉන්නකොට අම්මා බලාගත්තුවත බලාගෙන හූල්ලනකොට මට හිත හදාගන්න පුළුවන් ද අම්මේ? මේකට විසඳුමක් තියෙනවා අම්මේ. මං ජොබ් එකට යනවා. ලොකි මාව නවත්තන්න එපා අම්මේ. ඒත් රත්තරනේ මේ සහතික ටික කොහොම හරි වසවර්තිය පුච්චර දැම්මනේ මයි අම්මා. ඒත් අම්මේ කඩදාසි කොළවලින් විතරක්ම කෙනෙක්ගේ හැකියාව මනින්න බෑනේ. බලමු මට ලැබෙන ජොබ් එක බාර ගන්න මං ලෑස්තියි.